කලන කියන්නේ සාමාන්‍යයෙන් එසේ මෙසේ මෙල්ල කරගන්න පුළුවන් අලියෙක් නෙමෙයි. කලනයි ලංකාවෙන්න එකම අප්‍රිකානු අලියයි. ඇතා ඒ කියන්නේ ජෝවා. මේ දෙන්න ගැතර ගැටුමක් සිද්ධ වුණා. මේ දෙන්නම ඉන්නේ මද සමයේ. මොකක්ද ඇත්තන මේ හතරෙන්ද උනේ? සියලු වැටවල්, විදුලි වැටවල් කඩා බිඳනවමින් මේ දෙන්න ගැටුමක් ඇති කරගත්තා. දලෙ පොඩි කොටසක් අයට අහිමි වුණා. තුවාලත් එක්ක යට මේ වැටීම කරලා තිබුණා. කලන වැටිලා කලන පොළු උස ගන්න බෑ. මේ කමේ මොකද්ද මේ කලනට උනේ කියන කතන්දර. මෙයා ගොඩක් දරුණු. මෙයා කොහොමත් ඉන්න ඇත් ගොහුන්ටත් පහර දෙනවා. එයා බලන ඒ වෙලාවේ මැදිහත් වීමේ බොහොම අපහසුයි. දෙන්නම ඉන්නේ හරි දරුණු තත්ත්වයක. අප්‍රිකානු ඇතෙක් එක්ක සාමාන්‍ය ලංකාවේ කෙනෙක්ට තරගයක් කරන්න අමාරුයි. අමාරුයි. එකේ ගිහිපු කතන්දර වලට උත්තරයක් දෙනවා. එයාගෙන මේ රයක් පහන් කරලා උදේ වෙනකන් නිින්දක් නැතුව ඕගොල්ලෝ මේ බලපු දේවල් කවුරුත් දැක්කනේ. අපි ෆොටෝස් එකෙන් දැක්කා. සමාජ මාධ්‍ය වල ගියා මේ කලනට බෙහෙත් කිරීමත් අතහැරලා කියලා. ඒ කාර්ය මණ්ඩලයේ කැපීම සහ අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කැපීම, වෛද්‍ය මිනලගේ කැපීම, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කැපීම පොද එතනදී අල්ලන්න ඉල්ල අපේ සේවකයන් කිප දිනකට සුළු තුවාල ඇති වුණා. ආසියාවේ ලොකුම කැමරා මාකට් එක ටෙක් ෂොප් එකට නැත්තම් වෙබ් එකට camera.lk.com. අපි ඉන්නේ රිදියගම සෆාරි පාර්ක් එකේ. මේ මගේ පිටිපස්සෙන් ඉන්නේ කලන. කලන කියන්නේ සාමාන්‍යයෙන් එසේ මෙසේ මෙල්ල කරගන්න පුළුවන් අලියෙක් නෙමෙයි. හැබැයි මේ පහුගිය ජූලි මාසේ, ඒ කියන්නේ ජූලි 4 වෙනිදා මේ රිදිගම සෆාරි පාර්ක් එකේ ඉන්න කලනයි ලංකාවේ ඉන්න එකම අප්‍රිකානු අලියයි. ඇතා, ඒ කියන්නේ ජෝවා. මේ දෙන්නගේ අතර ගැටුමක් සිද්ධ වුණා. මේ දෙන්නම ඉන්නේ මද සමයේ. ඉතින් මේ මද සමයේත් එක තමයි මේ ගැටුම ඇති වුණේ. ඉතින් අමිලි ඉන්න මේ ගැන පොඩ්ඩක් අපිත් එක්ක කතා කරන්න. අපි මේ සෆාරි පාර්ක් එකට ආපු වෙලාවේ මේ අපි ආවෙම දැන් මේ කලනව බලන්නනේ. ඔව්. ඉතින් අමිල මොකක්ද ඇත්තටම මේ හතරෙන්ද උනේ? ඇත්තටම උනේ දැන් කලන සහ ජෝවා රඳවා සිටින්නේ මේ ප්‍රදේශයේ. ඒ දෙන්න ඉන්නේ එකක් මද සමයේ, අනිත් එක චේන් ෆ්‍රී. මේගොල්ලෝ කිසිම චේන් එකක් දාලා නැහැ. මේ අක්කර 8කට ආසන්න භූමි ප්‍රදේශ තමයි ඒගොල්ලෝ ඉන්නේ. මේ දෙන්න දෙපැත්තේ ඉන්නේ. අපිට වටවල් දෙකකින් තමයි අර ඔයගොල්ලන්ට පේන විදුවල් වැටවල් දෙකයි. තව එල්ලෙන වැටකුත් අපි නිර්මාණය කරලා තියෙනවා මේ ඒගොල්ලෝ අපේ ආරක්ෂාව සඳහා. ඒ සියලු වැටවල්, විදුලි වැටවල් කඩා බිඳනවමින් මේ දෙන්න ගැටුමක් ඇති කරගත්තා. ජෝවත් ඒ ක්‍රමෙදිහත් වුණා. මොකද ජෝවට තියෙන දලත් එක්ක ඒගොල්ලන්ගේ විදුලි වැටවල් බිඳින්න හැකියාව තියෙනවා. ඒකත් එක්ක බිඳගෙන ජෝවා මේ පැත්තට ආවා. ඊට පස්සේ කලනත් එක්ක ගැටුමක් ඇති කරගත්තා. ඒකේදී ජෝවගේ දලෙ පොඩි කොටසක් එයාට අහිමි වුණා. ඒ වගේම මෙයාගේ එකහමාර වගේ කොටසක් අහිමි වුණා. ඒ වගේම මෙයා කලනගේ පණුදත් වලට හානියක් සිදු වුණා. ඒකෙන් පණුදත් ගියා. ඔව්. එතනදී වුණු ගැටුම් වලින්, සුළු තුවාල වලින් අපි ජෝවා අපේ ඊට පස්සේ අපේ මේ සත්ත බා, ඒ කියන්නේ හස්ති භාරකරුවන් මැදිහත් වෙලා අපි ඉන්න ස්ටාප් එක, ඒ කියන්නේ අපේ ඉන්න කාර්ය මණ්ඩලය මැදිහත් වෙලා අපි ජෝවා අර ප්‍රදේශයට දාගත්තා. ඒත් කලන හිටියේ මද සමයේ. ඒක නිසා අපිට එයා අල්ලගන්න පොඩි අපහසුතාවක් තිබ්බා. ඊට පස්සේ ඒකද වෛද්‍ය සහාය අපි පැතුවා. අරුණු තුවාලයි තුවාලත් එක්ක එයා ඊට පස්සේ අපි චේන්ජ් කරගත්තා. චේන්ජ් කරගත්තට එනවාට ඊට පස්සේ දවසේ එයාට තිබු අර තියෙන මේ තුවාලත් එක්ක එයාට මේ වැටීම කරලක් වුණා. ඊට පස්සේ කොහොම හරි අපේ කාර්ය මණ්ඩල සහ වෛද්‍ය සහාය, ඒ කියන්නේ වනජීවීගේ වෛද්‍ය සහාය වුණා. අපේ ජාති සතුරන් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයයි ඒ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහයෝගයෙන් නැවත නගා සිටවන්න පුළුවන් වුණා. දැන් මේ දවස් ටිකේ 4 වෙනි ඉඳන් දැන් අපි මේ වීඩියෝ එක කරනකම්ම දවස් කීපයක් තිස්සේ Facebook එකේ ගියේ කලන වැටිලා කලන පොළු උස ගන්න බෑ. මේ කමේ මොකද්ද මේ කලනට උනේ කියන කතන්දරේ. ඔව්. කලන කියන්නේ කොහොමත් මෙල්ල කරන්න අමාරු. ඔව්. අපේ ඉන්න දැන් දන්නු ඇති කොහොමත් මෙයාගේ මද සමය තමයි යන්නේ. ඒ කියන්නේ අපේ පෙරහැරත් එක මේ කාලේ කියන්නේ සාමාන්‍ය කලනගේ මද සමය. මෙයා ගොඩක් දරුණු. මෙයා කොහොමත් ඉන්න ඇත් ගොහුන්ටත් පහර දෙනවා. එයා බලන කට්ටියටත් ඒ කාලේ පහර දෙනවා. ඒ වුණාට අපි කරා මෙයා සියලුම චේන් තියෙන දන්වල් සියල්ල මුදාහැරලා අපි
මෙයාට සෝපාසු ඉන්න තමයි මේ ප්‍රදේශ හදල දුන්න. අත්තන් හතර ප්‍රදේශයේ ඔයගොල්ලෝ පේන වැවුත් තනියම මේ ප්‍රදේශයේ මේ ප්‍රදේශනේ එහා ප්‍රදේශයේ හිටියේ මේ පැත්තේ හිටියේ ජෝවා. ඔව් මෙයයි අර අපේ කණ්ඩුල ඇත් පැටිය තමයි මේ දෙන්න හිටියේ. ඒනකට මේ දෙන්නගේ තිබ්බ මේ මදසමයත් එක්ක ගැටුම් එක්ක අර විදුලට කඩාගෙන මේ පැත්තට ආවා. ඒ වෙලාවේ මැදිහත් වීමේ බොහොම අපහසුයි. දෙන්නම ඉන්නේ හරි දරුණු තත්ත්වයක. එනවාට අපේ කාර්ය මණ්ඩලයේ තියෙන එකමුතුකමින් සහ මේ කැපවීමෙන් ඒ දෙන්න අපට එකක් ජෝව අපට අනිත් පැත්තට ගන්න පුළුවන් වුණා නිරුපද්‍රිතව. මෙයත් ඊට පස්සේ අපි තියෙන වෛද්‍ය සහය අරගෙන මෙයත් අපි චේන් කරගත්තා ඒ හදිසි අවස්ථාව මැඩපවත්වන්න. අපිට බැලු බැලමට පේනවනේ අප්‍රිකානු ඇතෙක් එක්ක සාමාන්‍යයෙන් ලංකාවේ ගෙනෙට තරගයක් කරන්න අමාරුයි. අමාරුයි. හැබැයි මේකෙදි මේ තරග ඉල්ලලා තියෙන්නේ කලන. ඔව්. දැන් කියන සාමාන්‍ය හිලයතුන්ගෙන් ඉන්න උසම අලින්ගෙන් එක්කෙනෙක් කියලා මේ කලන කියන එක්කෙනා. මෙයාට තියෙන අර දරුණු ගතිය නිසා තමයි මෙයා කොහොමත් අරයට වඩා ගොඩක් පොඩි. සාමාන්‍ය පොඩි, අඩි කීපයක් පොඩි. එනවාට තියෙන තත්ත්වය අනුව මෙයා ගැටුම ඇති කරගත්තා. ඒකට මම හිතන්නේ ජෝවත් සම්බන්ධ වුණා. එයාගේ තියෙන මේ තියෙන මේ දවස කොහොම කලහකාරීනේ අපි ඉන්නකොට මේ වගේ දේවල් මේවා වෙන්නේ. කියන්නේ ඒකත් එක්කම ගැටුම ඇති කරගත්තා අපට. එනවාට කොහොම හරි කිසිම අන්තිමට ආපදාවක් එන්නේ නැතුව දෙන්නම ජීවිතේ බේරගන්න පුළුවන් වුණා. දැන් මේකෙදි වැඩි හානියක් වුණා කල්නට තුවාල සිදු වෙච්ච හින්ද තමයි අර වැටලා හිටියේ. මේ Facebook එකේ ගිහිපු කතන්දර වලට උත්තරයක් දෙනවද? ඔව්. ඇත්තටම එයා ඒ අපහසුතාව නිසා වැටුණා. එනවාට අපේ තියෙන කාර්ය මණ්ඩල සහ වෛද්‍ය සහාය නිසා ඇත්තටම මේ ජාති සත්තු උද්‍යාන දෙපාර්තමේන්තුව වගේම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් අපට සහයෝගය ලැබුණා. ඒගොල්ලන්ගේ කැපවීම සහ කැපවීම නිසා කලන අද ඔයගොල්ලන්ට පේන විදිහට මේ තත්ත්වෙන් නැගා සිටවන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් කිසිම ගැටලුවක් නැහැ. පේනවනේ හොඳට කැම්පින් පේනවා. දැන් හොඳටම එයා ක්‍රියාකාරීත්වයෙන් ඉන්නවා. හිටපොතත්වෙන් ඉන්නවා. දැන් නම් කිසිම සෞඛ්‍ය කිසිම ගැටලුවක් නැහැ. නිරන්තරයෙන් වුණාට අධීක්ෂණයෙන් තමයි ඉන්නේ. සෞඛ්‍ය සහ අපේ කාර්ය මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැය 24 අධීක්ෂණය යටතේ මෙයා දැන් මේ නිරෝපදිතව නැගී සිටලයි. ඉතින් මේ තමයි කලන පහුගිය දවස්වල Facebook එකේ ගොඩාක් කට්ටියට මාතෘකාවක් වුණා කලනගේ මේ සිද්ධිය. කලන වැටිලා කලන ඔලුව උස්සන්නේ නැහැ. මොකද්ද මේ සිද්ධ වුණේ කියන කාරණා මම තා එක ප්‍රශ්නයකට එන්නම් අමිල මහත්මයා. දැන් පහුගිය දවස් මේ Facebook එකේ වෙච්ච කතන්දරෙත් එක්ක මම මේන්නේ මෙහි ඉන්න කාර්ය මණ්ඩලය හෝ වනජීවීකේ හරි නැත්නම් රිදීගම සෆාරිකේ හරි මේ කලනද වෙච්ච දේක පිටිපස්සේ ඉන්නේ මේ කාර්ය මණ්ඩලය කියලා තමයි මේ ආවේ මේ චෝදනාව. හැබැයි මෙතන තියාගෙන මේ රයක් පහන් කරලා උදේ වෙනකන් නිින්දක් නැතුව ඕගොල්ලෝ මේ බලපු දේවල් කවුරුත් දැක්කනේ. අපි ෆොටෝස් වලින් දැක්කා. ඒක ගැන පොඩ්ඩක් කියන්න. නැත්නම් දැනගන්න ඉන්න කට්ටියට අවශ්‍යයි. ඔව් දැන් ඒගොල්ලෝ හිතන්නේ දැන් අතන සමාජ මාධ්‍ය වල ගියා මේ කලනට බෙහෙත් කිරීමත් අතහැරලා කියලා. ඒ වුණාට මෙතන අපි ඇත්තටම සමාජ මාධ්‍ය වලට පිටුතුරු දෙන්න නෙමෙයි. අපි කලන ගැන තමයි පූර්ණ මේ අවධානය යොමු කරේ. හැබැයි දැන් අපිට දෙන්න පුළුවන් කලන නැගී සිටලා තියෙනවා. ඒ අපි කරපු කැපීම කියන්නේ අපේ කාර්ය මණ්ඩලයේ කැපීම සහ අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කැපීම, වෛද්‍ය සම්මේලනයේ කැපීම, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කැපීම නිසා අද කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව කනටත් සහ අපේ සේවකයන්ටත් මොකද එතනදී අල්ලන්නේ ඉල්ල අපේ සේවකයන් කිප දෙනෙක්ට සුළු තුවාල ඇති වුණා. ජීවිත හානි වෙන්න තිබ්බා. ඒව සියල්ල කළමනා කර ගැනීම අපි කලන්ට කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව පැය 24ම කලනත් එක්ක රැඳී සිටලා මේ තත්ත්වයට අද ගේන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි අපිට කියන්න ඕනේ. කලන හොඳින් ඉන්නවා, ජෝව හොඳින් ඉන්නවා. මේ ස්ථානයේ රයක් දවාලක් නැතුව පහන් කරපු කාර්ය මණ්ඩලය මෙතන ඉන්නවා. ඉතින් මේ හැම කතාවක් පිටිපස්සෙන් තමයි මේ Facebook එකේ අඬා වැළපෙන කට්ටියකුත් ඉන්නේ. හැබැයි ඇත්ත කතන්දරේ මේක. මේ කාර්ය මණ්ඩලයේ පැය 24ම නිරන්තර අවධානයෙන් ඉන්නේ කලන සහ ජෝව ගැන. ඉතින් කලන දැන් හොඳින් ඉන්නවා. ඒක තමයි අන්තිමට අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් පෙට්ටෝක් බොහොම ස්තුතියි අමල මාත්මේ අපිත් එක්ක එකතු වුණාට මේ කලනගේ අලුත්ම අප්ඩේට් එක අපිට කියන්න. බොහොම ස්තුතියි.